මේ වැදගත් පාඩම් බලන්න දැන්ම පඩුකේෂන් YouTubeු නාලිකව සස්ටරයික් කරන්න. අලුතෙත් චනලේ එකකතුවෙන පාඩම්මලා තැනගන්න. බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් ඔන්ලයින් පාසල DPඩශන් අපි පුතා අද කතා කරන්නේ යන්නේ ඉස්සඩ් සටහන පිකිව්වා එදා මේ මීට කලින් කොටසින් කතා කරදදි වක්රයා ගැන ඒක විශේෂවක්‍රයක්. ඒගේ විශේෂ අවශ්‍යතාවක් තිබ්බා. විෂමතාවක් නිරූපණය කරන්න තමයි ලොරෙන්න්ස් වක්්‍රේ පාවිච්ි කරේ ඒ වගේම තවත් සටහනක් අපි කතා කරනවා ඒක ඉස්සට් සටහන මේ ඉස්සට් සටහන කියන එකේදී ඒක අවශ්‍ය කරන්නේ මෙන්න මේ වගේ වක්‍ර කිහිපයක් වක්‍ර තුනක එකතුහි මේ ස්සෙඩ්ඩකුර හැඩේගන්න හින්දා තමයි. ට අපි ඉසඩ් සටහන කියන කියන්නේ මේක තියෙනෙ වක්්‍ර තුනක් මේ විදිහට වක්‍රතුුණක් මේවා හරි සරලවේකා සවරූපෙන් අඩිරූලතිීලන්ඳීනවක්‍රණෙයි නමුත් මේ සම මේ හා හැඩේ ගන්න නිසා මේකට ඉස්සඩ් සටහන කියනවා මේක අපේ අඳන්නේ මේක අවශ්‍ය වෙන්නේ කාලය හා සම්බන්ධිත විචල්ලයකට අදාලව අනු්‍යාත කාලච්චේද දෙකක ද වර්ෂනං වර්ෂ දෙකක දත්ත අපිට ලැබෙනෝ. මේ වර්ෂ දෙකක දත්ත ලැබුණහම ඒවා උද්දව් කරගෙන අපි වක්‍ර තුනක් නිර්මාණය කරනවා එකක් මුල් දත්ත. මුල් දත්ත වක්්‍රේතකොට අපි ගන්නේ හිතමොක අපි දෙදාස් විසි එක සහ විසි දෙක කියන වර්ෂවල අනු්‍යාත වර්ෂ දෙකේ තොරතුරු අපිට ලැබුණොත් ඒ ලැබුණහම අපිට මාසික දත්ත ලැබුණහම. ඉන්න දෙදස් විසි දෙකේ මාසික දත්තයි දෙදස් විසි එකේ මාසික දත්තයි. එතකොට අපි ඉසටඩ් සටහන ආදීන්නේ දෙදස් විසි දෙක වර්ෂයේ මාසික දත්ත උදව් කරගෙන. දෙදස් විසි දෙකේ ජනවාරීදල දෙසැම්බර් වෙනකාම් මාසික දත්ත ටික අපිට මේ විදිහයටට ලකුණු කරන්න පුළුවන්වෙන්න මේ විදිහට එතකොට ඒ අපෙන්නේ රූප සටහනේ ඇන්දෝඒ පල්ලෙහයින් ඇදර රේකාව මුල් දත්ත. ඉරි පස්සේ මේ ඉසෙඩ්ඩකුරේ මේ ඉහල යන ස්වරෝපයක්. අපි දන්න සමුච්චිතාගයක් නම් කියීයක් හරිකතු වෙනවා කියන්නේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඒකට තව ටිකක් එකතුවෙනහෙනම් මේ ඉහල යන ස්රෝපයක් පෙන්නන මෙන්න මේ රේකාව අපිට හිතාගන්න පුළුවන් කවුද කියලා මේ තමයි අපේ සමුච්චිත දත්ත. සමු්චිත දත්ත. ඉඩ පස මේ තවත් වක්‍රයක් අපි අඳනවා ඒ වක්‍රය චලාආයික්‍යන් තමයි දක්වන්නේ. ලායින් මේක අපි නිරූපණය කරනවා චලායික්‍ය. චලවාර්ෂිකායි්‍ය කියනමචනෙත් පාවිච්චි කරනවා යි ඒක හැමවිඩේටම අදාළ වෙන්න හැ අප මාස දොළහක තොරතුරු දීලා වර්ශයකට අදාල මාස දොළහිෙ තොරතුරු දුන්නොත්. ඒ වගේ වෙලාවකද අපි මේකට කියනවා චලවාර්ෂික අයික්්‍ය කියලා. එහෙම නැතුූ මාසික දත්ත නැතුූ අපිට මේක කාර්තුමය දත්තෝ. ඒයගේ වෙනස්වරූපය කිනුත් දෙන්න පොළුවන් නිසා අපි පොද්දුවේ ගත්ත හම චලාආයික්්‍ය කියන වචන පාවිච්චි කරනවා. නමුත් මාස දොළහෙ තොරතුර යන වෙලාවක චලායික්්‍ය කිව්වත්කමක් නෑ? වාර්ෂික අයික්‍ය කිව්වත් කමක් නෑ. ඊට පස්සේ එක් මේ ටික ඔක්කොමඳන්නේ එකම කණ්ඩාංක තලයක් මත. මේ වක්්‍රතුන එකම කණ්ඩාංක තලයක් මත ඇඳ පුහාම ඒකට කියන්නේ ඉසට සටහන කියලා. එහෙමන ඉසට් සටහනක් අඳින්න අපිට අවශ්‍ය කරනවා කිසියම් වර්ෂයක මුල්දත්ත ඕනේ මුල්දත්ත ඇසුරු කරගෙන සමුච්චිත දත් අපිට හදාගන්න පුළුවන්. චලායික්ක්‍ය හදන විදිහ කිව්වෝ මේ චලායික්්‍ය දැන් අපි මාස දොළහ වර්ෂයක් ගතොත් වාර්ෂිකව තියෙන්නේෙ දත්ත එකතු කරලා මාසික අගයන් යොදාගෙන. මාස දොළහේ වර්ෂයකට අදාළ තොරතුරු දුන්න චලවාර්ෂික අයික්්‍ය කියනෙක් හැතුලෙ තියනෙ නිතරම මාස දොළහා. අපි හිතුවොත් එහෙම දෙදස් විසි දෙකේ ජනවාරිවලට අදාළ චලවාර්ෂික අයික්්‍ය කියද්දි. ඒ කියන, මාසය ඇතුළත්ව ආපස්සට මාස දොළහක් තියෙන්ෙන න එහෙමනං දෙදස් විසි දෙකේ ජනවාර තියෙනවා දෙදස් විසි දෙකේ ජනවාරි ඇතුළත් ඒ හැරුණහම දැම් මාස දොළහ කාආපසට යනවා කියන්නේ මෙ අයින්න න තවත් මාසකොලහක් ඒ කියන්නේ දෙදස් විසි එකේ පෙබරවාරි ඉඳලා පෙබරවාරී ඉඳලා විසි දෙකේ ජනවාරිී එහෙමනං අපිට ොළුවන් වෙනවා දෙදාස් විසියකේ මුලු එකතුව තිබුණොත් ඒකෙ දෙදාස්විසියකේ කියන පරණ අවුරුද්දෙ ජනවාරිී අයින් කරලා අලුත් අවුරුද්දෙ දෙදාස් විසි දෙකේ අපි අදින අවුරුද්ධට අදාළ ජනවාරී එකතුකරොත් දෙදාස් විසියකෙන් මාසේ කොළහකොත් මෙයින් මාසය කොළහකොත් දෙදාස් විසි දෙකින් එක මාසයකුත් කියලා මාස දොළහ අපිට ගේ ලබා ගන්න පුළුව. අපි හිතුවත් එම දෙදස් විසි දෙකේ පෙබරවාරි මාසයට අදාළ චලවාර්ෂික අයික්්‍ය කියලාතෙදස් විසි දෙකේ පෙබරවාරි වලටනං අදාළ දෙදස් විසි දෙක අවුරුද්ද ජනවාරි මාසයයි පෙබරවාරි මාසයයි කියලා මාස දෙකකුයි අපි ගමු දෙදස් විසියකෙන් එහෙමනං මාස දහය එතකොට මාස දොළහක් වෙන්නේ දෙදස් විසියකෙන් එහෙමන මාස දහයක් ගන්නවා කියන්නේ අග මාස දහයි කියන්නේ මාර්තු ඉඳලා මාර්තු ඉඳලා දෙෙසැම්බර් දක්වා යිති නැත්තේ ජනවාරී පෙබරවාරිී. එහෙමන ඒක හදද්ද අපිට මීට කලින් අපි හදාගත දෙදස් විසි දෙකේ ජනවාරිවලට අදාළව හදාගෙන තියෙන චලවාර්ෂික අයික ඇතුළේ තියෙන්නේ දෙදාස් විසි එකේ පෙබරවාරී ඉඳලා පෙබරවාරි ඉඳල දෙ සැම්බර්දක්වා ටික සහ මේ අවුරුද්ධ ජනවාරි කියන එක. එහෙම අපිට දැන් පුළුවන් වෙනවා ඒකට ගලපන්න තව මේ අවුරුද්ධෙ තියෙන පෙබරවාරි මාසයත් අඩු කල්ලා අලුත් අවුරුද්ධ පෙබරවාරි මාසය එකදු කරනවා. එතකොට අපිට පුළුවන් වෙනවා දෙදා ස්විසිය එකේ මාර්තු ඉඳලයි. ගැනෙ මුල් මාස දෙක නැහැ මාර්තුයි මාර්තුත් සිට දෙසැම්බර් දක්වා කියල කියන්න එතනින් මාස දහයයි අලුත් අවුරුද්ධෙ දෙදාාස් විසි දෙකින් ජනවාරිහ පෙබරවාරි කියන මාස දෙකයි. ඔක්කොම මාසගත්තොත් මාස දොළහක්. මේ විදිහට තමයි, වාර්ෂික අයික්්‍ය අපි හදාගන්නේ අපි බලමු ඉසට් සටහනේ එක්කෙක් වක්‍රයෙන් පහත දෑ නිරූපණය වේ මොනවද නිරූපණය කරන්න කියලා කියනව නං මේ සට් සටහනක අපි කිව්වා මේ ඉසට් සටහනක වක්‍ර තුනක් තියෙනවා කිව්වා මේ මුල් දත්තවල මේ මුල් දත්තවක්්‍රය අපි ගත්තොත් එහෙම මෙම මේක පාතට වෙන්නත් පුළුවන් ඉහලට යනවා ස්වරූපය ගන්නත් පුළුවන් මෙන්න මේ විදිහන මේ සරවල රේකා කියන අදහස නෙමෙයි මේයි තියන හැබැයි මේව යා වෙලා තියනෝ මෙතන ලක්ෂියල් ඊළඟට තිරස්සක්ෂය මේයනෙක් කෙනත් මෙහෙම උච්චාවචනයන් තියෙන්න පුළුවන් එතුකට මේකේ තියෙන්නේ අපි ගත්තොත් මෙයාට නම්කරාප මුල් දත්වවක්වේ කියලා. මේ මුල් දත්ත වක්්‍රයෙන් දත්තවක්ක්‍රයෙන් නිරූපණය කරන්නේ දැන් අපිකෝ ජනවාරිමාසේ මේක විකුණුම් නං අපේ ජනවාරිමාසේ විකුණුම් පෙබරවාරිමාසේ විකුණුම් ඔයාදී වශයෙන් මේ ටික සිත්ත්‍රිකතියල යකරන්න පුළුවන් එතකොට අපිට පුළුවන් වෙනවා මේ අවුරුත් ඇතුළත කෙටිකාලීන විචලනයන් වැඩිමවිකුණුම් කොහෙද අඩම විකුණුම් කොහෙද ඔොයාද වශයෙන් අපිට හඳුනාගන්න පුළුවන් මේ කෙටිකාලීන උච්චාවචන තමයි මේ මුල් දත්ත වක්්‍රේ තුළින් නිරූපණය වෙන්න. මුල් දත්ත වක්රේ තුළින් විචල්ලයේ කෙටිකාලීන උච්චාවචන හඳුනාගන්න පුළුවන්. ඊඩ පස්සේ සමුච්චිත දත්ත. එතකොටමි සමුච්චිත දත්ත කියන එකේදී. සමුච්චිත දත්තය කියලා කිව්හ මේ තියෙන්නේෙ මගේ ජනවාරිමාසය මේ තියෙන්නේ පෙබරවාරිමාසේ කිව්වොත් එහෙම පෙබරවාරි මාසයට අදාළ තිතේ තේරුම මෙන්න මෙතැන්ට එන අගේ තේරුම ජනවාරි විකුණුම සහ පෙබරවාරි විකුණුම් කියන දෙකේ එකතුවක් මොකද අපි දන්නව සමුච්චිත කියල කියන එකතු වෙවී යනවා කියන එක. එතුොර පෙබරවාරි කියන තැනට අදාලව අපි ඉහලට ගිහිල්ලා වක්්‍රේ සමුච්චිත වක්්‍රය කැපෙන තැන ඉඳලා කියවොත් මෙන්න මේ වෛ්‍යක්ෂීතිය නාගය ඒකෙන් කියවෙන්නේ සමුච්චිතගේ කියන ජනවාරි මාසය විකුණුම් සහ පෙබරවාරි මාසය විකුණු මෙහම නං අපිට පුළුවන් සමුච්චිත දක්තවක්වේ හරහා දෙනලද ඕනෑම කාල ඒකකයක් දක්වා සලකා බලන විචල්ලේ සමුච්චිතගේ ැන් අපි මෙතන ගත් ොත්හෙම ජූනි කියලා ජූනීදල අපි ඇදොත් වක්වට මෙහෙට කියෝපු හම ජනවාරි සිට ජූනිතෙක් ජනවාරිද ජනිතෙක් සම්බච්චිතාගේ විකුණුම්න විකුණම් වල එකතුව තමයි අපිට මේගෙන් නිරූපණය වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා මෙන මේ වක්‍රය හරහා චලවාර්ෂික අයික්්‍ය න තන් චලා අයික්්‍ය වක්‍රය තුළින් අපිට පුළුවන් සලකා බලනවර්ෂය උපනතිය උපනතිය කියන්නේ දිගුකාලීනව ගමන් කරන දිශ්ාව. එතුොට මේ එක්කේ කලක්ෂය ඇතුළ තියනෙ මාස දොලහා බැගින්. විච්චලය ඊළඟට පලවෙනි ලක්ෂය තියෙනවා කිය අපි කිවව දෙදස් විසිේ පෙබරවාරි ඉදලා දෙදස් විසි දෙක ජානවාරිකෙන මාස දොලහ එකතුක් ඊළඟ ලක්ෂයට ගිහාමතියෙන්නේ දෙදස් විසි එක මාර්ත ඉඳලා දෙදස් විසි දෙකේ පෙබරවාරි. ඔය දිහට හැමවෙලේම මාස දොලහ බැගින් වෙච්ච එකතුක් එකතුවක් වශයෙන් නිසා මේක අපි දිගු කාලීනව ගමන් කරන දිශාව හඳුනාගන්න පුළුවන් වක්‍රය මේකින් කියවෙන්නේ උපනතිය. එතෝට මේ වක්‍රය ඇවිල්ලා ල ලායි්‍යය චලායික්‍ය වක්‍රය ඒකින් නිරූපණය කරන්නේ උපනතිය. හර එතකොට අපිට පුළුවන් වෙනවා මේ සටහනේ තියෙන, වාක්්‍ර තුනෙන් කියවෙන්නේ මොනවද කියන එක අඳුනාගන්්ඩ. එතට අප මේ ඉස්සටඩ් සටහනක් නිර්මාණය කරපු හාමත් විභාගේයේදී අපි විවරණයක් කරන්න අවශ්‍යයි විවරණයක් කරනොකොටත් අපි මේවාක්‍ර තුනම ගැන වාකයක් බැගින් හරි ලියන්නනෝනේ මොකද මුූල් දත්තවවාක්්‍රය ඇසුරු කරගෙන මෙන්න මේක කියව නොව කුුණුම් වල වැඩිමවිකුණුම් තියෙන මේ මාසේ බව මුල් දත්තවාක්‍රය තුළින් නිරූපණය වේ. ඊට පස්සේ අපිට සමුච්චිතාගේ කියන්න තේරෙන බව කියන්න මේ වක්‍රය විවරණය කරන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. අපි කිවොත් එහම අප්‍රියල්ම් අප අපප්‍රියල් මාසේත්තෙක් විකුණම්වල එකතු. හෙම නැත්තං අප්‍රියල් මාසේත්තෙක් විකුණුම්වල සමුච්චිතාගේ මෙන්න මේ ප්‍රමාණයක් වේක සමුච්චිතල් දත්තවක්‍රය තුළින් නිරූපණය වෙනවා. ඊට පසේ මේ චලවාර්ෂික අයික්්‍ය කියන වක්‍රය තුළින් මේ දිගුකාලීනව අඩුුවීමේ උපනතියක් තමයි නිරූපණය කරන්නේ සමහර වෙලාවට අපිට තියෙන්න පුළුවන් වෙනස් ස්වරූපයක් මෙයා මේ වී විදිහට උපනති උපනතිය වර්ධනයක ස්වරූපයක් ගන්න පුළුවන්. සමහර වෙලාවට ඒ කාකාරව ව්‍යාප්ත වෙනවා වෙන්නත් පුළුවන්. එතකොට චලවාර්ෂිකායිකේ පහලයාමක් ඉහලයාමක් හෝ ඒ කාකාර ස්වරූපයක් අපිට අඳුනාගන්න පුළුවන් මේ විදිහට රූප සටහන මගින එකත් අපි විවරණේද කියන්න ව්‍යයි. මේක මේකන විකුණුම් වර්ධනය වෙන ස්වරූපයයක් ද පහලයාමේ ස්වරූපයද ද ඒකාකාර ස්වරූපයක් ද ගන්නේ කියන එක මේ දිගුකාලීන උපනතිය මෙන්න මේ විදිහයි කියන එක. ශලවාර්ෂික වක්්‍රය තුළින් නිරූපණය වේ කියල විවරණය තුළද අපි ඉදිරිපත් කරන්න ඕනේ. එහමන අපිට මෙන්න මේ විදිහට අභ්‍යාස ලැබෙනවා දෙදාස් විසියක වර්ෂය සහ දෙදස් විසි් දෙක වර්යේ සමාගමක නිෂ්පාදන ඒකක ප්‍රමාණය දහස්වලින් පහත දැක්වේ. එතකොට අපිට දීල තියෙන්නේ දෙදාස් විසි එකේ මාසිකාගයන් සහ දෙදාස් විසිද් දෙකේ මාසිකාගන්. එතකොට අපිඉට සටහනක් නිර්මාණය කරනකොට ඒ නිර්මාණය කරනිමි දෙදස් විසි දෙක වර්ෂයට අදාළව. දෙදස් විසයක වර්ෂය අපිට දීලා තියෙන්නේ. චලවාර්ෂික අයි්‍යෙ හදාගන්න. පළවෙනි චලවාර්ෂික අයිකය හදාගනිද්දි මේ ජනවාරි නෑ මේ ජනවාරි තියෙනවා. මෙත්තනඉදලා මේ කයි දෙකයි තුනයි, හතරයි පහයි හයයි, හතායි යටයි නමයයි දහයි කොළහයි මෙ අත් සමඟ දොළහයි. න්නඔයි විදිහයට තමයි චලවාර්ෂික අයිකයක නිසා ඒකට අවශ්‍ය නිසා තමයි පෙරවර්ෂය තොරතුරු අපිට දෙන්නේ. නමුත් අලුත් අවුරුද්ද හදාළව තමයි සමුච්චිතාගේ හදන්න ඕනේ ළමයිට කලබලේට සට සටහනක් අඳන්න වර්ෂදුන්නට පස්සේ යාල සමුච්චිතාගයන් ගන්න මේ පෙරවර්ශයවයි. ඒම කරන්න මොකට ද අපිට පෙරවර්ශය තොරතුරු දෙන්නේ චලවාර්ෂික අයික්‍ය හදාගන්න. පටලවගන්න එපා ඔන්න ජනවාරි පෙබරවාරි කියලා අපි මාස දොලහ මේ විදිහයට දක්වල තියෙනවා දෙදාස් විසි එක වර්ෂයටා දාල එකතුවත් තියෙනවා හාරසි තිස් හතයි කියලා දෙදාස් විසි දෙකවර්ෂය තොරතුරු තියෙනවා හත් සිය හැට්ටයි කියලා එකතුවක් විදිහට මාසිකාගයන් දීලා තියෙනවා එහෙමනම් අපි කිව්ව වක්්‍ර තුනක් අඳින් ඕෝනේ ඉසට් සටහන් නිර්මාණයේදී එක වක්්‍රේකට ප්‍රමාණවත් තොරතුරු දැනටමක් තියෙනවා. ද මේ දෙදස් විසි දෙකේ මේ එක්ෙක් මාසේ තොරතුරුල්ලකුණුකරවොත් අපි කණ්ඩාංක තලයක් ුඩ අපිට ඇඳගන්න පුළුවන් වෙනවා මුල් දත්තවක්රේ මුල් දත්තවක්්‍රේ. එහෙමනං අපි අනිත්වක්්‍ර දෙක් හඳන්න තොරතුරු හොයාගන්න අවශ්‍යයි මේ අභ්‍යාසේදී අපිට දීලතියෙන්නේ මේ වර්ෂ දෙකේ මාසික දත්ත විතරයි. හෙමනං අපි සමුච්චිතාගයන් හදල තමයි ගණ්ඩවෙන්නේ සමුච්චිතතාගයන් අපි හදාගත්තොත් මු්චිතවි කුණුම් පණහයි පණහයි පනස් පහයි කියන්නේ එකය පහයි එයාට මේ හතලි හකතුුණා එකය හත්තලිස් පහයි එකසි අනමයි කට පනස්හයා එකතු කරහම දෙසිය හතලස් හයයි හැටාක් එකතු කරහම තුන් සය හයයි හැට දෙක් එකතු කරහම තුන්සිය හැටටයි තවත් හැත්ත පහ එකතු කරහම හාරසිහත්තලිස් තුනයි අසුවා එකතු කරහම පන්සිය විසි තුනයි පාන්සිය විසි තුරට අසු දෙකා එකතු කරහම පහයි හයිසිය පහට හැත්ත පහක් එකතු කරහම හයිසි අසුවයි හයිසි අසුවට අසුවක් එකතු කරහම හර්සිය හැටයි. එතකොට පේනවා ඔබලන්න මෙන්න මෙතන තියෙන එකතුව මේ තියන්නේ, ජනවාරිදල දෙසැම්බර් දක්වා විකුණුම්මල එකතු. එතකට සමුච්චිතාගයන් ගඩනකොට සමුච්චයා කියන් එකතු වෙවී ආවා. එනන් දෙසැම්බර් වෙනවා කියනකේ දෙසැම්බර් මාසේ සමුච්චිතාගෙන් කියවෙන්නේ. ජනවාරිින්දල දෙසැම්බර් වෙනකං එකතුවක් නම් මේ සමස්ත එකතුවට මේ සමානෙන්න්නඩ ඕනි මේ මඟදි වැරද්දක්වුණොත් මෙතන මේ එකතුවට සමානවෙන් නෑහෙනම්. අපිට ඒ හරහා මේ එකතුවන් ටික හරිගියා කියලා අවබෝධ කරගන්න පුළුවන් දැනගන්න පුළුවන්. ඟ අපි හදාගන්න ඕනේ චලවාර්ෂික අයික චලවාර්ෂික අයික කියන එක හදා ගනිද්දී අපි කිව්වා ඉස්සලම ගන්න ඕනේ ගන්නවශ්‍යයි කිව්වා මේ දෙදස් විසි එකේ පෙබරවාරි ඉඳලා මෙන්න මේතිකයි දෙසැම්බර් වෙනක මේටික සහ මෙතනින් එක්කෙනෙ එකොට තමයි අපේ මේ ජනවාරි මාසය ඇතුළත්තුව ආපස්සට මාස දොළහක් වෙනකන්්ටික එකතුකරගෙන එන අගය ලැබෙන්නේ එතකොට අපිට මේ ටික එකතු කරනවට වඩා ලේසි මේ සමස්තය එකතු අපිට දීලා තියෙනවා හාරසිය තිස් හතයි කියලා මේ හාරසිය තිස් හතෙන් අපිට අයිති නැති තිහා කඩ්ඩු කරොත් හාරසිය හතයි අපිට අවශ්‍යයි තාව පණහා දෙදස් විසි දෙකේ ජනවාරි අපිට අවශ්‍යයි ඒ පනහ එකතු කරහම හාරසිය පනස් හතයි. ඒනන් ජනවාරි මාසයේ දෙදස් විසි දෙකේ ජනවාරි මාසේට අදාළ චලවාර්ෂිකයි්‍ය හාරසිී පනස් හතයි. හාරසිය පනස් හතයි. ඒ හාරසී පනස් හත අපිට ගන්න තිබුණා මේ හාරසි තිස් හතට කෙලිීම මේ විශ්සා කඩු කරලා පණහක් එකතු වෙනවා කියලා කියන්නේ අමතරව තව එකතුවෙන්නේ විස්සාක්නේ ඒක නිසා කෙලිීම මේ විශ්ස එකතු කල්ලා හාරසිය පනස් හත අපිට ගන්න තිබුණ. හරි එතකොට ඊළඟ චලවාර්ෂික අයික්‍ය ගන්නකොට මේ දෙදස් විසි එකේ පෙබරවාරි අයිති නැහැ අලුත් අවුරුද්ධ පෙබරවාරි අයිති. එහෙමන හාරසිය පනස් හත්ත අ ආපු උත්තරයට හාරසි පනස් හතට තව ගලපන්න ඕනේ විසි හතරක් කඩුවෙලා පනස් පහක් එකතුවෙන්න ඕනේ. කොච්චරක් එකතුවැන්න ඕනෙද වැඩි පුර කියල බැලුවොත් විසි හතරයි තිස්හතර හතලි පනස් හත්තර වෙනකොට තිහයි පනස් හතරක් නෙමේ පනස් පහක්. හාරසි අසු වටයි. හාරසි අසු අටට ඊළඟ ගැලපීම කරන්නේ මේ හාරසි අසු අටට තිස් හතර පඩු කරලා හතලියයක් එකතු කරනවා කියන්නේ තව හයක් පපි එකතු කරන්න අ වශ්‍යයි හාරසි අනු හතර මේ හාරසි අනු හතරටයි ඊළඟ ගැලපීම කරන්නේ අනු හතරට ගැලපීම කරන්නේ හතලිස් පහුරලා හතලිස් පහක් එකතු කරනවා හතලිස් පහ කඩු කරල හතලිස්පාක් එකතු කරනවා කියන්නේ වෙනසක් වෙන් නැහැ ඊළඟට මේ හාරසි අනු හතරෙන් හතලිහා කඩු කරලා පනස්සායක් එකතු කරනවා කියන්නේ තවත් දාසයක් අපි එකතු කරන්න ඕනේ දහයයි ඊඩ පස්සේ අපිට තිහක් අඩු කරන්න ඕනේ හැටක් එකතු කරන්න ඕනේ නම් තිහක් මේකට තාව අප එකතු කරනවා පාන්සිය හත්ද ලිහයි මේ පාන්සිී හත්ත ලිහෙෙන් හලි පන්සියහතලි විසි අටා කඩු කරන්න ඕනේ හැට දෙක් එකතු කරන්න ඕන විසි අට තිසාට හතලිසට පනසට පනසටමටික එකතු කරහම ප හැත්ත හතරයි මේ පන්සි හැත්ත හතරට තිස් දෙකක් කඩුවෙන් ඕනේ හැත්ත පහ එකතුවෙන්න ඕනේ හතලිස් තුළක් හතයි හයිසි දාහතයි මේ හයසිය දාහතේ තිස් හතර කඩුවෙන් නෝනේ අසුවක් එකතුෙන් ඕෝනේ තිස්හතර හතලි සතර පනතර හැටහත හැත්ත හතර වෙනකොට හතලි හයි හැත්ත හතර ඉඳල තවත් හයක් එකතු වෙනකොට හැට්ට තුනයි. හයිසිය හැට්ට තුනෙන් හයිසිය හැට්ට තුනට ගලපත් නෝනේ හතලිහක් කඩුවෙන් ඕෝනේ අසු දෙක් එකතුවෙෙන් ඕෝනනි කියල කියන්නේ හතලිස් දෙකක් එකතුවෙ ඕෝනේ. හතලිස් දෙක් එකතු කරනකොට හත්සය පහයි මේ හක්ෂය පහට, අපේ ගැලපීම හතලි සටා කඩුවෙන් නෝනේ හැත්ත පහ එකතුෙන් නඕනේ හතලි සට පනස්ට හැටාට හැටාට වෙද්දිවිස්සයි හැටාට පැව තවත් හතක් තොලහායි එකක් කිතුරුේ හත්සිය තිස් දෙකයි මේ හත්සිය තිස් දෙකට පනස් දෙකක් කඩුවෙන් නෝනේ අසුවක් එකතුෙන් නෝනේ අනස් හැට දෙක හැත්ත දෙක විද්දි විස්සයි හැත්ත දෙකේ ඉඳලා සුව වෙන්න තවත් අටක් හත්සිය හැටයි ඒකෙත් අපිට පේනවා මෙන්න මේ දෙන්න සමානවෙලා තියෙනවා ඒක තේරුම මොකක්ද කියලා බැලුවොත් එහෙම දෙසැම්බර් මාසේ කියනක තේරුම දෙසැම්බර් ඉඳලා ආපස්සට මාස දොළහක්න අපි කියන්නේ පස්ට මාස දොළහක් එතකොට මේ ආපස්සට මාස දොළහ කියන්න මොනවද මෙතන ඉඳලා මෙතන ඉඳලා මාස දොළහක් බැලුවොත් මේ යොහුලන්න පේනවා ජනවාරඉදල දෙසැම්බර එහෙමනම් මේ ජනවාර ඉදල දෙසැම්බර් නිසා මේ මාස දොලහම තමයි සමුච්චිතාගේ කියලත්තාවේ එතකොට ඔොගොලට පේනව ඇති සමානකං කිහිපය මේ මාසිකාගයන් ගැන බලනොකොට මාසික අග්‍යයන් සමානග්‍යත් වෙලා තියනවා තැන් දෙක මොනවද කියනවනම් ජනවාරි මාසේ මාසික දත්වයයි සමුච්චිත දත්වයයි එක මාග්‍යයා ඒක හිද තමයි ඉසට් සටහනක අපි අඳනොකොට ඉසට් සටහනක මෙන්න මේ වක්වේ මේ වක්වේ කියන්නේ මුල් දත්වක්වේ ඒක පටන්ගන්න පැනිම්ම තමයි සමුච්චිත දත්තවක්වේ පටන්ගන්නේ නිසා තමයි මේ දෙන්න සමානයි එහෙම නිසා ඒ වක්්‍රදික යා වෙනු ඊට පස්සේ චලවාර්ෂික අයික්්‍ය කියන වක්්‍රයයි සමුච්චිත අගේ වක්වයයි මෙ දෙසැම්බර් මාසයේදී එකමාගයක් වෙනවා මේ ඒක නිසා තමයි මේ ඉසට් සටහනේ මෙතනත් සමානව එකමාගයක් වෙලා තියනෙ මේ මේ දෙන්න එකක් මෙතනින් පටන්ගන්න ජනවාරි මාන්සේදී එකක්. ඒක නිසා මේ වක්‍රතුන මේ විදිහට ඇන්ද නිසා තමයි ඉසර් කියන අකුර හැඩේ ගන්නේ. පටන්ගන්න තැන ජනවාරි මාන්සේදී මුල් දත්තයි සමුච්චිතාගේයි සමානයි දෙසැම්බර් මාසදී සමුච්චිදධ අගේයි චලවාර්ෂිකයි අගයයි කියන අගයන් දෙක සමානයි. එ තොට මේ විදිහට අපි මෙ වගුව ගොඩ නගාගත්ත හම මේකත් විභාගෙදී අපිට දෙන්න අවශ්‍යයි හදලා පෙන්නලා ඊට පසේ මේක ප්‍රස්ථාරගත කරන්නත් අවශ්‍යයි ඒ ප්‍රස්්ථාරගත කරනොකොට අපි මේක කාලයක්ත් එක ගමන් කරන කෙනෙක් නිසා අපි මේ කාලය හෙමනැත්තම් මාස තිරස්ක්ෂයට ගන්නවා එතෙන්දි මාස දොළහක් අපි පෙන්න්නන්න ඕනේ මාස දොළහක් පෙන්නනකොට මෙතන ඉදලා ජනවා පෙබරවාරි මානතු අපප්‍රියල් මයි ජුනි ජූලි අගෝස්තු සැපතැබ ඔක්තෝම්ර් නොම්බර් දෙෙම්බර් ලකුණු කරන්න පුළුවන් වෙන්න ඕනිි. සහ තිරස්ක්ෂයට තිරස්සක්ෂයට ලකුණු කරද්දි කොච්චරක් ලකුණු කරන්න සිද්ධ වෙනවාද කියලා බලමු උපරිමාගේ තියෙන්නේ වැඩිමාගේ වෙලා තියෙන්නේ හත්සිය හැට ත්ිය හැට ලකුණු කරන්න සුදුසු පරිමානයක් අපි ගත්තො සීයගානි ගත්තොත් එහෙම සීය දෙසීය තුන්සීය හාරසිය පන්සීය හරිසිය හත්සීය පුළුවන් අපි එහෙම නම් මෙහම පරිමාණයක් යොදා ගමු මෙම පරිමාණයක් යොදාගෙන මෙතනින් මං ලකුණු කරන්න මාස කිව්වා තිරශක්ෂය මේ මූල ලක්ෂය උඩ ජනවාරි ලකුණු කරන්න හැ. පළවෙනි කොටුව යන තැන ජනවාරි පෙබරවාරි මාඩතු අප්‍රියල් මැයි ජනි ජූලි අගෝස්තු සැතම්බර් ඔටෝබර් නොම්බ ිසෙබර් මාසටි අපි මෙතන මාසය. මේ තමයි මගේ තිරාශක්ෂය මාසය සිරසක්ෂය අපිට ඕනෙ කරා හත්සී හැට ඒක නිසාපි ඒට ගැලපෙන පරිමාණයක් යොදදාගන්නවායි දෙසයි තුන්සයි හාරසයින්යි පන්සයි හයයි හත්යි කුත් තොරි මොකොද හත්ය හැටක්නය අප හත්සය හැටක් නිසා අට සීය දක්වාවත් අපිට අවශ්‍යයි පරිමාණය මෙතනින් අපි ලකුණු කරනු අටසීය මේ ව්‍යක්ෂය නම්කරොත් මේක ඇතුළේ අපි කීපයක් දේවල් ලකුණු කරනවා මාසික දත්ත ලකුණ කරනවා සමුච්චිතාගයන් ලකුණු කරනවා චලවාර්ික අයි්‍ය ලකුණු කරවා එක නිසා ඒ සියලු දේ මේක තුළ නිරූපණය කරනවා මුල් දත්ත මුල්දත්ත සමුච්චිතාගයන් සහ චල වාර්ෂිකාගේ නැතන් චලා්‍යය මේ කියන ඔක්හොම මේ යක්ක්ෂයෙන් අපි ලකුණු කරනවා ලකුණු කරද්දි අපි බලද්දී මෙතන තියෙන්නේ මේ කොටු පුංචි කොටු දහයකින් සීයක්ක් නිරූපණය කරනවා කියන එක තේරුම චූට එක කොටුවක් කියලා කියන්නේ අපේ දහයා එහමන ඒ ගැන මතක තියාගෙන අපි ලකුණු කරමු ස්සල මුල් දත්තවක්වේ ලකුණු කරනවා අපි දෙදස් විසි දෙකේ දැන් පරිසං වෙන්න ඕන දෙදස් විසි එකේ මාසිකාගේ නුත් තියෙනවා දෙදස් විසි දෙකේ මාසිකාගේ නුත් තියෙනවා හැබැයි අපි ලකුණු කරන්න මේ අල්ලොත් අවුරුද්දේ දෙදස් විසි දෙකේ මාසික දත්ත තමයි අපි ලකුණු කරන්න ඕනේ පණහයි ජනවාරි මාසේද පණහයි ජනවාරි මාසේදි පණහයි. පෙබරවාරි මාසේදී පනස් පහයි පෙබරවාරි මාසේදී පනස් පහයි මාර්තුමාසය හතලිහයි මාර්තුමාසේ හතලිහයි අප්‍රියල් මාසි හතලිස් පහයි අප්‍රියල් මාසේදී හතලිස් පහයි මාසද පනස් හයයි මැයිමාසේදී පනස් හයයි ජුනිමාසේදී හැට්ටයි ජුනිමාසේදී හැට්ටයි ජූලි මාසේදී ජූලිමාසේදී හැට්ට දෙකයි ජුලි මාසේදී හැට දෙකයි අගෝස් මාසේදී හැත්ත පහයි අගෝස්සු මාසේදී හැත්ත පහයි සැප්තම්බර් මාසේදී අසුවයි සපතෙම්බර් මාසේදී අසුවයි ඔක්ටෝම්බර් මාසේදී අසු දෙකයි ඔක්ටෝම්බර් මාසේදී අසු දෙකයි නොඇම්බර් මාසේදී හැත්ත පහයි නොඇම්බර් මාසේදී හැත්ත පහයි දෙෙසම්බර් මාසේද අසුවයි. දෙෙසැම්බර් මාසේද අසුවයි දැන් එතකොට අපිට පුළුවන් මේ දත්තටික යාකරන සුමට වක්‍රයක්. අපි සුමටවක්‍රයක් කිහොම අඩිරූල තියතිආදිී නැහැ අතේ හැඩයි අරගෙන අපි අඳි නවයික. තිත්්‍රික යාතරගෙන යනවාපි දෙසැම්බර් මාසේ දක්වා මේ අපි ඇඳලා තියෙන්නේ එතකොට මාසික දත්ත හෙමනැත්දං මුල් දත්ත මුල් දත්ත වක්‍රය මුල් දත්ත වක්්‍රය ඉට පස්සේ අපිට පොළුවන් ඊළඟට ලකුණු කරන්න සමුච්චිත අගයන් ජනවාරි මාසේදී පණහයි ජනවාරි මාසේදී පණහා දන්නවා පිති තක් කියලමයි තියන්නේ පෙබරවාරි මාසේදී එකසය පහයි පෙබරවානි මාසේදී එකසය පහයි මාර්තුමාසේදී එකසේ හතලිස් පහයි මාර්තුමාසේදී එකසය හතලිස් පහයි අප්‍රියල් එකසි අනුවයි අප්‍රියල් මාසේදී එකසි අනුවයි මැයිමාසේදී දෙසය හතලිස් හයයි මැයිමාසේදී දෙසය හතලිස් හයයි ජුනිමාසේදී තුන්සිය හයයි සදී තුන්සිය හයයි ජූලිමාසේදී ජූලිමාසේදී තුන්සී හැට්ට අ්ටයි ජූලිමාසේදී තුන් සය හැට්ට අ්ටයි අගෝ මාසදී හාරසි හතලිස් තුනයි අගෝසු මාසේදී හාරසිය හතලිස් තුනයි සැපටැම්බර් මාසේද පන්සී විසි තුනයි සැපටැම්බර් මාසේදී පන්සිය විසි තුරයි මාද හයසිය පහයි ඔක්ටෝම්බර් මාසේදී හයසිය පහයි නොම්බර් මාසේදි හයසි අසුවයි නොම්බර් මාසේදී හයිසි අස්සුවක් අපිලක් වුණු කරනවා නොැබර් මාස හයසී අයි හයිසිය අසුවක් දෙෙසබර් මාසි හත්සියය හැට. දෙෙසම්බර් මාසේදී හක්ෂය හැටක්. ඔය විදිහට ලකුණු කරලා ඒටිකපිට යාකරන්න පුළුවන් සුමට වක්වයකින් අත්තේ හැඩේ අරගෙන සුමට වක්්‍රේකින් මේ විදිහට යාකරන්න පුළුවන් මට වක්්‍රේකින් අපියාවයා කරනවා මේ ඇදිිකාවද මේ ඇදේ චල නැහැ සමුච්චිතාගයන් සමුච්චිත එක වෙවීගියගය එකතු වෙවීගියයාගේ නිසා අපියාට කිව්වා සචත සච්චිත දත්ත සමුච්චිත දත්ත වක්්‍රය ඊට පස්සේ අපි ලකුණු කරනවා චලවාර්ෂිකායිකය. ජනවාරි මාසේදී චලවාර්ෂි කයිකෙනවා හාරසී පනස් හතා හාරසිය පනස් හතා පෙබරවාරි මාසට එනකොට හාරසි අස්සු වට පෙබරවාරි මාසේදි හාරසි අස්සු වට රසි අසූවාට මාර්තු මාසේදී හාරසි අනූහතර හාරසි අනූහත්තර අප්‍රියල් මාසේදී තාරසි අනූහතර අප්‍රියල් මාසේදී තාරසිය අනූහතර යි මාසේද පන්සිය දහය මැයි මාසේදී පන්සිය දහය ජුනිමාසේද පන්සිය හතලිහා ජුනිමාසේදී පන්සිය හතලිහා ජුලි මාසේද පන්සිය හැත්ත හතරක් ජූලි මාසේද පන්සිය හැත්ත හතර අගෝස්තුමාසේදී හයසිය දාහතක් අගෝස්තුමාසේදී හයසිය දාහතාක් අගෝතුමාසේදී හයසිය දාහතක් සැපතෙම්බර් මාසේදී හයසිය හැටතුනක් සැපතැම්බර් මාසේදී හයසිය හැටතුනක් अक्तंबर मास अक्टूबर मास नवंबर मास दिखा नवंबर मास दिखा दिसंबर मास दिसंबर मासा එ මේ ටික යාකරන සුමට වක්වයක් අපි ඇන්දොත්. ඒකට කියනවා චලවාර්ෂික අයික්‍ය වක්වය. අපිට මේ විදිහට යාවාදින්න පුළුවන් චල අයි්‍ය. හමනම් මේ දිහයට අපිට පුළුවන් ඉස්සට් සටනක් නිර්මාණය කරන්න අක්ෂ නම් කරලා තියෙන් ඕනේ මාසය මේ පැත්තෙන් මුල්දත්ත සමුච්චිතාගේ චලායික කියන හැමකම ලකුණු කරනි ව්‍යක්ෂයෙන් පරිමාණය ලකුණු කරලා තියෙන් නඕනේ මාස නම් කරලා තියෙන්න අවශ්‍යයි මේ වක්්‍රතුන ඇඳලා නම් කරලා තියෙන් ඕෝනි. ඊට පස්සේ විවරණේදී අපිට කියන්න පුළුවන් විවරණේදි කියන්න පුළුවන් මේ වැඩ්ඩිම අලවිය, විකුණුම් නිසා වැඩිමාලවිය තියෙන්නේ මේ දෙදස් විසි දෙකේ වර්ෂයේ වැඩිමාලවිය තියෙන්නේ ඔක්තෝබර් මාසේ ඒක මේ රූප සටහනෙන්නුත් අපිට පේනො ඒක නිසා අපිට යාව කියන්න පොළුවන් විශේෂෙන් මේ ඔක්තෝබර් මාස වැඩිම විකුණුම් තියෙන්න්න මාසේ ඔක්ටෝබර් මාසය බව දත්තවක්්‍රය තුළින් නිරූපණය වේ මේ විදිහයට අපිට විවරණයක් දෙන්න පුළුවන් ඊට පස්සෙ පුළුවන් සමුච්චිත දත්ත කියන එකේදී අපිට ඇත්තරම් මෙතනින්ම ගන්න පුළුවන් මේ සමුච්චිතගේ අපි ගත්තෝ ජුනිමාසය වෙනකොට තුන්සී හයයින ඒක මේක හරහත් අපිට කියන්න පුළුවන් ජනිමාසේදී තුන්සී හයයි කියන එක කියලා අපිට කියන්න පුළුවන් සමුච්චිත වක්්‍රය තුළින් නිරූපණය වෙනවා ජුනිමාසය තෙක් ජනවාරි සිට ජුනිමාසය තෙක් විකුණුම් තුන්සිය හයක් බව සමුච්චිතගේ වක්්‍රේ තුළින්, සමුච්චිත දත්ත වක්‍රේ තුළින් නිරූපණය වේ. ඊට පස්සේ පුළුවන් මෙන්න මේ චලායි්‍ය වක්්‍රේදි හැ බලාගෙන අපිට කියන්න පුළුවන්. උපනතිය පහල ඉන්දල ඉහලට ගමන් කන ස්වරූපයක් තියෙන හින්දා. අපිට කියන්න පුළුවන් මේ ආයතනය විකුණුමල වර්ධනයක ස්වරූපයක් උපනතිය වර්ධනය වන ස්වරූපයක් ඇති බව චලවාර්ෂික අයි්‍යවාක්‍රය තුළින් නිරූපණය වේ. මෙන්න මේ විදිහට විවරණයකුත් සමඟම මේ රූපසටහන ඉදිරිපත් කරපු හාම අපිට විභාගේයේද මුල්ලු ලකුණු උපයාගන්න පුළුවන් වෙනු. වනම් මේ බලමු මේ අභ්‍යාසය මේක ඊටවට ටිකක් වෙනස් ස්වරෝපය තීලතින දත්ත වෙනස් මොනොවද දෙදස් විසියක වර්ෂය සමාගමග නිෂ්පාදන ඒකක ක්‍රමාණය දහස්ොලින් හා දෙදස් විසි දෙක වර්ෂයේ දෙදස් විසි දෙක වර්ය මොනවද දීලා තියෙනවා කියලා කියන්නේ සමුච්චිත නිෂ්පාදන ඒක ප්‍රමාණයු දීලතියන මේ සමුච්චිත නිෂ්පාදන ඒකළු. ඒහමනං මාසිකාගයන් අපිට හොයල ගණ්ඩ වෙයි මේ තියෙන්නේ මොනවද එකතු වෙවී අනාගයත් මේ මේක තේරුම මොකක්ද මේ තේරු මේ අගේ තේරුම ගත්තොත් ජනවාරි පෙබරවාරි මාවාර්තුකෙන මාස තුනේම විකුණු මගේ තමයි දෙසී තිස් පහයි කියන්න එහෙමනං අපිට මේ එකතු වෙවී යනාගේ තුළින්. මේ තියෙන්නේ ඇත්තෙනම ජනවාරි වලාගේ ජනවාරිවල සමුච්චිදදාගේයි. ජනවාරි මාසිකාගයි කියන දෙකම එකක්. ජනවාරි මාසයාගේම තමයි සමුච්යත් වෙන එකතු වෙන දෙයක් නැහැන ඒක නිසා මේ මාසිකාගත් අසූ දෙකයි. පෙබරවාරි මාසට යනකොට මේ අසූ දෙකට. මේ අසු දෙකට යම්ප්‍රමාණයක් පෙබරවාරිවලාගේ එකතු වනාට පස්සේ එකසය පනස් හතායිඩු සමුච්චිතගේ එකසී පනස් හතායිඩු. එහෙව නම් පෙබරවාරිවලාගේ අපිට හොයාගන්න පුළුවන් වෙනවා මේ එකසී පනස් සතෙන් අසු දෙකක් පඩු කල්ලා. ඔය විදිහට අපිට සමුච්චිතගයන් හර හා මාසික දත්ත හොයාගන්න පුළුවන්. හොයාගත්තට පස්සේ පරණ විදිහටම එතකොට අපිට දෙදා විසි දෙකේ මාසික දත්ත් තියෙනවා දෙදදාස් විසික මාසික දත්ත් තියෙන. හේමනං අපිට පුළුවන් චලවාර්ෂිකයි එකේ හදාගන්න මේ තියෙන අපිට දීල තියෙන තොරොතුරු ටික ඇතුළත් කරලා දෙදා ස්විසි එකේ මාසිකාගයන් අපිට දුන්නා හතලිහයි හතලිස් දෙක යාදී වශයෙන් මේ ටික සහ දෙදාස්විසි දෙකේ සමුච්චිතාගයන් දෙදාස් විසි දෙකේ සමුච්චිතතාගයන් තමයි අපිට ගානෙ දුන්නේ සමුච්චිතාගේ බව කිව්වා ඒක නිසාපි එක සමුච්චිතාගේ කියන කොළම් එකට තමයි මේ තොරතුරු ටික ඇතුළත් කරලා තියෙන. එහෙම නම් අපිට ඒවා හදලගන්න සිද්ධ වෙයි මාසික දක්දයන් මාසික දත්තටික හදාගන්නකොට ජනවාරි මාසේනම් අසු දෙකමයි පෙබරවාරි මාසයට එනොකොට මේකසි පනස් හත වෙලාතියන අර අසූ දෙකත් එක්ක. එහෙමනම් පෙබරවාරි මාසේ පමණක් ටිකපි හදාගන්නවා හැත්ත පහයි. පෙබරවාරි මාසේ පමණක් ටික හැත්ත පහයි. ඊට පස්සේ මේ දෙසිය තිස් පහ වෙලා තියෙන්නේ මේ දෙසය තිස් පා වෙලා තියෙන්නේ මේ දෙසය තිස් පහෙන් අ එකසිය පනස් හත වෙච්ච ජනවාරි පෙබරවාරි දෙකිය එකතුවට තව යමක් මාර්තුගාන එකතු වුණට පස්සේ අගේ තමයි දෙසිය තිස් පහ වඋුණා අපිට මාර්තුවගේ විතරක් හොයාගන්න පුළුවන් හැත්ත අටයි තුන්සිය දාහතෙන් දෙසය තිස් පහක් කඩු කරලා අපිට පුළුවන් අප්‍රියල් ගාන හදාගන්න අසු දෙකයි හාරසිය තුනෙන් දා හතක් අඩු කරලා අපිට පුළුවන් වෙන මැයි මාසයගේ හොයාගන්න අසු හයයි ජුනිිමාසයගේ හොයාගන්න පුළුවන් හාරසි අනෝතුනෙන් හාරසිය තුනක් අඩු කරලා අනුවයි පන්සි අස වටෙන් පන්සි අසු වට හාරසි අනුතුනක් අඩු කරලා අනු පහයි කියලා ජූලි මාසයාගේ හොයාගන්න පුළුවන් හයසි අසුවෙන් පන්සි අසු වටක් අඩු කරලා පන්සියාසු අටක් අඩු කරලා අනු දෙකයි කියල හොයා ගන්න පුළුවන් සැපතැම්බර් මාසයගේ හොයාගන්න පුළුවන් හත්සිය හැත්තෑවෙන් හයිසි අසුවක් අඩු කරලා අනුවයි කියලා අටසි හැත්තෑවෙන් හත්සී හැත්තෑවක් අඩු කරලා සීයි කියලා හොයා ගන්න පුළුවන් නමසි අසුවෙන් නමසි අසුවෙන් අටසය හැත්තෑවක් අඩු කරන්න පුළුවන් දහයයි කියලා අපිට නොඇම්බර් මාසිගේ හොයාගන්න පුළුවන් ඊට පස්සේ පුළුවන් අපිට එක් දා එකසීයෙන් අඩු කරන්න පුළුවන් නමසියාසුවක් නමසි අසුවක් අඩු කෙල්ලා එකසි විස්්සයි කියන එකත් හොයාගන්න පුළුවන් මේ විදිහෙට අපිට පුළුවන් මාසිකගේ අන්ටික හදාගන්න අපිට පුළුවන් චලවාර්ෂිකයිකය කියන එක හදාගන්න චලවාර්ෂිකයික හදාගනිද්ද අපි කොහොමද හදාගන්නේ මේ දෙදස් විසි එක හයස හැට්ට දෙදස් විසි එක වර්ය හයසිය හැට කියන එක තමයි දෙදස් විසි එකතුව වෙච්ච හයසිය හැ්ටෙක් ජනවාරි මාසේ හත්තලිහක් කඩු කරලා දෙදාස්විසි දෙකේ ජනවාරි අසූ දෙකක් කියනගේ එකතු කරපු හාම තමයි අපිට හම්බ වෙන්නේ දෙදා ස්විසි එකේ පෙබරවාන ඉදලා දෙදාස්විසි දෙකේ ජනවාරි දක්වා මාස දොළහ එකතුව. එහමනං මේකට අපි තවත් හතලිස් දෙකක් එකතු කරෝත්. හත්සය දෙකක් අපිට හම්බ වෙනවා?